අලුත විවාහපත් වෙච්ච යුවළකගේ ඊළඟ බලාපොරොත්තුව මොකද්ද? ඔව්, ඔබ අප කවුරුත් දන්නවා. ඒ දරු පිළිසිඳ ගැනීම. ඒ පිළිසිඳ ගැනීම පුතෙක් වුණොත් අපි කොයි තරම් සතුටු වෙනවද? ඒත් ඒ පිළිසිඳ ගැනීම දුවෙක් වුණොත් ඒ තරම් සතුටු නොවන අයත් අපේ සමාජයේ ඉන්නවා. මේ ආකල්ප නිසා පීඩාවට පත්වන්නේ හයක් හතරක් නොතේරෙන පුංචිම පුංචි කිරිසප්පයෝ. ඒත් දරුවෝ නම් දෙමෝපියන්ට සලකන්නේ එකම විදිහට. ඒ වගේම මේ පුංචි යාළුවෝ තමන්ගේ යහළුවේ හෙලියොත් එක්ක කෙලිසෙල්ලම් කරන්නේ කිසිම වෙනසක් නැතුව. ජීව විද්‍යාත්මක විදිහට බැලුවහම වැඩි වශයෙන්ම පෝෂණය ලබන්න ඕනේ ගෑන දරුවා වුණත් වැඩිහිටියෝ වැඩිපුර කවන්නේ පුවන්නේ යාළගේ පුතාලට. දූලට පුතාලට සලකන්නේ වෙනස් විදිහකට කියලා පුංචිම පුංචි කාලෙදී මෙයට නොතේරෙන්න පුළුවන්. ඒත් ඒක දැනෙනකොට යය මානසික පීඩාවට පත් වෙන්න පුළුවන්. ඒත් බටහිර රටවල තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. ගැහැණු දරුවෙක් ඉපදුනත් පිරිමි දරුවෙක් ඉපදුනත් යයට වෙනසක් නැහැ. ඒකට හේතුව බටහිර රටවල සංස්කෘතිය වගේම කාන්තාව පිරිමියා වගේම පවුලේ ආර්ථිකයට උඩ දීම. අපේ රටේ දඩයම් යුගයේදීත් කෘෂිකාර්මික යුගයේදීත් කාය ශක්තියට මුල් තැන ලැබිච්ච නිසා පුරුෂයාට ප්‍රමුඛ ස්ථානෙ හිමි වුණා. ඒත් වර්තමානයේ කාන්තාවත් පිරිමියා වගේම උරෙන් උර ගැටිලා පවුලේ ආර්ථිකයට ශක්තිය සපයනවා. ඉතින් හන මිටි අදහස් තවත් කරේ තියාගෙන ඉන්න ඕනේද? හෙට දවසේ අපේ රට බාර ගන්න ඉන්න අද උපදින පුංචි පුතා වගේම පුංචි දුවත් අපට දරු මැණිකා